जाति करण देरन मते गटी वटी मल मोहते सुंदर सुरंबुन गे आते नलविन बव सितनु पुते मेहम लियाने टिबेट जातिक एस महिंद हामद्रुव उन्वहांसे हम विटम उत्साह कले दरुवान तुल तमांगे रट जातिय आगम गैन वात्सल्य कैति करन कवि गीत रचना करन तिंगाने निसा तमाई अपे वेडसटहन तुलनुत ඔබ වෙත මේ ගීතය රැගෙන ආවේ සුන්දර වූ ළමා ලෝකේ වර්ණවත් තැන් සොයන පාට පාට සඳැවේ වර්ණවත් ළමා විය නිදහසේ අභිමානයේ මැදින් ආරම්භ කිරීමටයි අපි මේ සූදානම් වෙන්නේ ඔව් හිර නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවියලත් මහා බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස අපේ මේ ශ්‍රී ලංකාව පැවතුණානේ ඉතින් 1948 පෙබරවාරි 4 වෙනිදා අපේ රටට නිදහස ලැබුණා ඒ අඛණ්ඩව වසර 443කට පසුවයි. මොකද මේ වසර අවුරුදු 443 ඇතුළත පෘතුගීසින් ලන්දේසින් ඉංග්‍රීසින් අපේ රට යටපත් කරගෙන පාලනය කරා. ඉතින් එහි 74 වෙනි නිදහස් සැමරුම ඊයේ දිනේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වුණා. ඒ වගේම අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක් යන තේමාව ඔස්සේ තමයි මෙවර 74 වෙනි නිදහස් උළෙල ඉතාමත් අභිමානයෙන් ලෙස සැමරුවේ. ඔව්. ඉතින් දැන් ඊයේ දිනට යෙදී තිබුණා 74 වෙනි නිදහස් උත්සවය. එතකොට අද දවසේ අපේ වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ නිදහස ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඔයාලට අද රසවත් ගීතාවලියක් වගේම ලස්සන නර්තනාංගත් බලා ගන්න පුළුවන් අපිත් එක්ක හවස 6 වෙනකම්ම රැඳී සිටියොත්. ඉතින් අද දවසේ අපේ කතාබහට එකතු වෙනවා සංගීතවේදී ගායනවේදී ජගත් වික්‍රමසිංහ මහතා. ඉතින් ඔබතුමාව තමත් ආදරෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. හයි බෝවන්. හයි බෝවන් දුවලා. දැන් අපි මේ සමරන්නේ අපේ නිදහස් උළෙලනේ. ඉතින් මේ නිදහස ගැන කතා කරද්දී අපි අනිවාර්යෙන් කතා කළ යුතු දෙයක් තමයි මේ නිදහස කියලා කියන්නේ. ඇත්තම ජගත් මාමේ නිදහස කියන්නේ මොකක්ද අපිට නිදහස කියන එක මොකක්ද කියලා හරියට අර්ථ දක්ව ගත්තොත් තමයි අපි ඒක භුක්ති විඳිනවාද නැද්ද කියලා තේරෙන්නේ අපිට නිදහස ගැන අපි කතා කරනකොට අපේ උරුමය අපේ ජාතිය අපේ රට අපේ දේශය මේ හැම දෙයක් ගැනම අපිට මතක් වෙනවා මේ වෙලාවේදී නිදහස කියන්නේ අපි මේ දැන් තිබෙන යම් යම් දේවල් කිරීම සඳහා තියෙන අයිතිය විතරක් නෙමෙයි ඊට එහා ගියපු බොහෝ දේවල් නිදහසට අයත් කියලා අපිට දැනෙනවා විශේෂයෙන්ම අපි මිනිස්සු විතර අපිට හුස්ම ගන්න නිදහසක් ඕනේ අපිට වාතාශ්‍රයක් ඕනේ අපිට ජලය ඕනේ ආහාර ඕනේ අපි පවතින්න අපිට දේශයක් පොළවක් ඕනේ එතකොට ඒ වගේමයි අපේ අධ්‍යාපනය අපේ රැකියා නිදහස ඒ වගේම තව බොහෝ දේවල් අපිට තිබෙනවා දැන් මාධ්‍ය ගත්තොත් මාධ්‍ය නිදහස කියලා කතා කරනවා ඒ වගේ දරුවන්ගේ නිදහස දරුවන්ගේ ළමා ලෝකයේ ඉති නිදහස වැඩිහිටියන්ගේ ඒ කාර්යයන් සඳහා කරගත හැකි රැකියා නිදහස මේ වගේ ගොඩාක් පැති වලට නිදහස අර්ථ දක්වන්න පුළුවන් ඒ වගේම හැබැයි අපි මේ සැමරුව නිදහස ජාතියක් විදිහට සමර නිදහස ජාතික නිදහස ඒ ජාතික නිදහස ගැන අපි කතා කරනවා නම් දුවේ අපිට උරුමයක් තියෙන්න ඕනේ. ඒ උරුමය රැක ගැනීම උරුමය කෙනෙක් උරුමය අහිමි වෙනවා නම් අපේ නිදහස අහිමි වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ අපිට මේ දේශය, ඒ කියන්නේ අපි ජීවත් වෙන පොළව, පොළව පිළිබඳව අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ අපේ අයිතීන් රැක ගැනීම. අයිතීන් රැක ගැනීමට අපි අපොහොසත් වෙනවා නම් එහෙම නැත්නම් වෙනත් පිරිසක් විසින් ඒ අයිතීන් උදුරා ගන්නවා නම් නිදහස අපිට අහිමි වෙනවා. එහෙම අහිමි වෙලා තිබුණා අවුරුදු ගණනාවක් 1505 ඉඳලා අපිට අපේ රට ආක්‍රමණශීලී පුද්ගලයෝ විසින් අපේ රට අල්ලගත්තා. අල්ලගෙන අපේ විවිධ දේවල් අපේ ධනය විතරක් නෙමෙයි අපේ ජීවිත පවා උදුරා ගත්තා. ඉතින් ඒ නිසා නිදහස අපිට අහිමි වෙලා තිබුණා. 1948 පෙබරවාරි 4 වෙනිදා අපි නිදහසක් ලැබුවා. හැබැයි පූර්ණ නිදහස නොවේ. අපි කිරීටේට අයිති වෙලා තමයි අපේ නිදහස සීමා වුණේ. ඊට පස්සෙ 1972 ජනරජයක් විදියට අපේ ස්පූර්ණ නිදහස අපි ලබා ගත්තා.
ඒක තමයි මම ඉතාලම කෙටියෙන් ඔබට කියන්නේ. ඔව් ඉතින් අපි බොහෝ දේවල් දැනගත්තා. තවත් බොහෝ දේවල් අපිට දැනගන්න පුළුවන් මේ නිදහස ගැන තව ගොඩක් දේවල් ජගත් වික්‍රමසිංහ මාමගේ. මාමේ අපි දැන් රසවිඳින්න යන ගීතය ගැන මතක් කරවතින්. ඔව් ඇත්තටම දුවේ මේ මේ ගීතයත් මර උරුමය ගැන කතා කරන ගීතයක්. උරුමය කිව්වහම අපේ තිබෙනවා අපිට දලදා වහන්සේ තමයි අපි රාජ්‍යත්වයේ හැටියට අපි දා ඉඳලා සැලකුවේ. ඒ වගේම අපේ සංස්කෘතිය ගැන අපි කතා කරනකොට ඉතිහාසය ගැන කතා කරනකොට සීගිරිය එතකොට මේ අපි පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්වා. මේ වගේ ගොඩාක් කලාගාරයක් මේ රට. ඉතින් මේ කලාගාරයක් ගැන කියවෙනකොට අපේ උරුමය ගැන අපිට ලොකු අභිමානයක් ඇති වෙනවා. අපි නිකම්ම නිකන් ජාතියක් නෙමෙයි. ඒ නිසා සිරි සමනොල මුදුනේ හිර බැසගෙන එනකොට අපේ රටේ තියෙන ඒ ආශිර්වාදය ගැන කියවෙන ගීතයක්. ඔව් ඉතින් එහෙනම් ඒ රසවත් ගීතය අපේ සිරිණි වික්‍රමසිංහ සහෝදරියගේ කටහඬින් අහලා රසවිඳින්න. ගීත ඉතාම අලංකාර ලෙස ගායනා කරා. ඇත්තටම අපි හැමෝටම දේශාභිමානී හැඟීමක් පහළ වුණා. ඉතින් ජගත් මාමේ මේ ගීතය කියවෙන විදියට පින්බර දේශයක් කියන්නේ මොකක්ද? ඒ වගේම අපේ යුතුයකම් මොනවද? අපිට යුතුයකම් කියලා වගකීම් යුතුයකම් කියලා කොටසක් තියෙනවා. මේ දේශයේ ඉපදෙන්න අපි පෙරම් පුරාගෙන ඇවිල්ලා තමයි මේ දේශයේ ඉපදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි බෞද්ධයෝ හැටියට වෙනත් ආගම් වල වුණත් හැමෝම මේ දේශය විශේෂයි ලෝකේ අනෙක් රටවල් වලට වඩා
ඒකනේ හැම අතින්ම හැම දේශ ගුණයක්ම තිබෙන ඉතාමත් සරු පසක් තිබෙන ඉතාමත් අලංකාර තැන් ගණනාවක් තිබෙන මුහුද කඳුමේ හැම දෙයක්ම තිබෙන මේ දේශය අපිට හරි වාසනාවන් අපි කුඩා කාලේ ඉඳලා දේශාභිමාන ගීත වලින් පෝෂණය වුණා අපි උදෑසන නැගිටලා පාසල් යනකොට අපිට ඇහුනේ දේශාභිමාන ගීත ඒකෙන් අපේ අපේ දේශය ගැන අපිට විශාල හැඟීමක් ඇති වුණා ඒ හැඟීම නිසාම අපි මේ පොළවට ආදරය කරා ආදරය කරනවා කියන්නේ තණ්හාවක් නෙමෙයි ඒක ගෞරවයක් ඇත්ත වශයෙන්ම ඉතින් දේශාභිමාන ගීත අපි ඇහුවේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සුනිල් සාන්තයන් එතකොට ආනන්ද සමරකෝන් ශූරීන් ආදී ඉතාමත් ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ඉඳලා බොහෝ ගායන ශිල්පීන්ගේ ගීත අපි අහලා වික්ටර් රත්නායකයන් සනත් නන්දසිරි ශූරීන් මේ ආදී ගායක ගායන ශිල්පීන්ගේ ගීත අපි ඇහුවා ලතා වල්පොළ නන්දා මාලිනිය වගේ ගායන ශිල්පිනියන් සුජාත අත්තනායක වගේ ශිල්පිනියන් අපිට මේ රට ජාතිය ගැන ගීත වලින් කියලා දුන්නා එතකොට අපිට මේ දේශය ගැන ජාතිය ගැන හැඟීමක් ඇති වුණා ඒ වගේමයි ජාති ભેදවාදය නෙමෙයි ජාතිවාදය කෙනෙක් අරගෙන යන්නේ ජමන්ගේ ජාතිය පිළිබඳව සලකුණක් ජාති ભેදවාදය සුදුසු නැහැ මේ දරුවෝ කවුරුත් මහිතනවා පාට පාට වැඩසටහන් නරඹන දරුවන්ට විවිධ දරුවෝ ඉන්නවා අපිට විවිධ ජාතින් වලට ඇති විවිධ ආගම් වලට ඇති විවිධ ප්‍රදේශ වල ඉපදිච්ච අය සමහර විට පිට රටවල ඉපදිච්ච දරුවෝ වෙන්න පුළුවන් හැබැයි ඒ අය අනන්‍යතාවයේ හිතන්නේ අපි මේ දේශීක ලකුණ දේශික ලකුණ ඉතින් ඒක හිතාම වැදගත් අපි ගීත වලින් ඒ හැඟීම් ඇති කරගන්න ඕනේ කවි වලින් ඇති කරගන්න ඕනේ ඔබ මම සඳහන් කරා එස් මහින්ද හාමුදුරු අපිට කියලා දුන්න කවි අම්මා අපිට මතකයි මගේ අම්මා අපි ඔය නිදි කරන්නේ නුඹ රට නුඹ මුදා ගනින් නිවහල් මන් සොයා ගනින් මතු දියුණුව සදා ගනින් ඉතින් පුතේ නිදා ගනින් කියලා අපි නිදි කරන්නේ ඒ හැඟීම් නිසා තමයි අපිට මේ දේශය ගැන ලොකු ආදරයක් ගෞරවයක් ඇති වුනේ අද බොහෝ දරුවෝ කතා කරන දේවල් අපිට ඇහෙනවා ඒ අයකින් ගොඩක් වෙලාවට කියනවා මේ රට දාල යන්න මේ රටේ වැඩක් නැහැ මීට වඩා මේ රටවල් හොඳයි කියලා පිරිසක් බොහෝ වෙලාවට මේ අපි දරුවෝ අතර ඇහෙන්න තියෙනවා ඉතින් මම හිතනවා දරුවනේ දේශයට අගෞරව කරන්න එපා දේශයට ගෞරව කරන්න ඉතින් මේ දේශයට ඔබේ වගකීමක් ඔබ ඇහුවා වගකීමක් කියන්නේ මොකද්ද කියලා යුතුකමක් කියන්නේ මොකද්ද කියලා වගකීමක් යුතුකමක් අපිට තියෙනවා අපි සුරපුර හෝ එහෙම නැත්නම් වෙන තැනක හෝ ඉඳලා අපි මේ දේශයට ආවනම් මේ දේශය රැකගන්නට ඉතිහාසය රැකගන්නට අපේ සભ્યත්වයේ සංස්කෘතිය ඉතිහාසය රැකගන්නට සාහිත්‍ය රැකගන්නට අපිට අයිතියක් වගකීමක් තියෙනවා දුවේ ඔව් ඉතින් මේ නිදහස කියලා කියන්නේ මෙතකයි කියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නිදහස ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා ඉතින් අපේ වැඩසටහන ඉදිරියට අපි මේ නිදහස ගැන කතා කරනවා ඔකේ අක්ක දන්නවද වීරපුරන් අප්පු මද්දම බණ්ඩාර ගොංගාලේ ගොඩ බණ්ඩා කියලා කියන්නේ අපේම හිත්වල ජාතික වීරයෝ ඔවුන් නිසා තමයි අද අද දවසේ අපි මේ විදිහට නිදහසේ හුස්ම ගන්නේ ඔවුන් එදා ඔවුන්ගේ හුස්ම මේ මිහිමත සදහටම පුද කරපු නිසා තමයි මේ 74 වෙනි නිදහස අපි අභිමානයෙන් යුතුව සමරන්නේ මේ 74 වෙනි නිදහසට ප්‍රධානම හේතුව ඔවුන් ඉතින් තමන් ලැබූ දිවි පෙවතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ අපේම ජාතික වීරයන්ට උපහාර පිණිසයි රකිමු අපේ ලංකා ආදර්ශලේ අගේ වටිනාකම කෙසේද යන්න
මට නැවතත් මෙන්න මෙහෙම දෙයක් අහන්න හිතුණා. දැන් අපි මේ නිදහස ගැන කතා කරනවානේ. අපි ඇත්තටම මේ නිදහස භුක්ති විඳිනවද? මෙහෙම හදුවේ ඇත්තටම නිදහස භුක්ති වෙනවා කියන එක සාපේක්ෂයි. ඒ කියන්නේ අපි අපිට දැනෙන්න ඕනේ අපි මේ කරන දේ ප්‍රතිඵලය. එහෙම නැත්නම් අපිට හිතෙන් අපිට නිදහසක් විඳින්න බැහැ. අවසානයේ නිදහස ලැබෙන්නේ අපේ හිතටයි. මේ හැම දෙයකම අවසානයේ තියෙන හිතත් සම්බන්ධව දෙයක්. එතකොට අපිට සීලු දෙය ලැබිලා යම් කිසි එකක් නොලැබී තියෙනවා නම් අපේ හිතට නිදහසක් නැහැ. නිදහස කියන එක එහෙමත් අපිට අර්ථ දක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සමහර විට අවශ්‍ය දෙයක් නොලැබී තිබෙන උටත් අපිට දැනෙන අපිට නිදහසක් නැහැ කියලා. Tamanṭa අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඇත්ත වශයෙන්ම බොහෝ හොඳ නිදහසක් තිබෙනවා. බොහෝ දේවල් වලින් ලැබිලත් සැනසීමේකටපත් නොවන කෙනාට නිදහසක් හිතේ නැහැ. ඒ නිසා අර මම මුලින් සඳහන් කළා වගේ නිදහස විවිධ දේවල් වලින් අර්ථ දක්වනවානේ. විවිධ පැති වලට යනවා. මානසික නිදහස කියන එක ඉතාම වැදගත්. එතකොට මානසික නිදහස අපිට දැන් තියෙනවද? අපි බලන්න ඕනේ අපිට මානසික නිදහස තියෙනවද කියලා. බොහෝ වෙලාවට මිනිස්සුන් හිතනවා ආර්ථික නිදහස නැති වුනහම මානසික නිදහස නැති වෙනවා කියලා. නමුත් තමන්ගේ පමණට තමන්ගේ ප්‍රමාණයට තමන්ට සැනසෙන්න පුළුවන් නම් තමන්ගේ නිදහස තමන්ට ඇති කරගන්න පුළුවන් දෙයක්. නමුත් මොනතරම් දෙයක් ලැබුණත් අපි සෑහීමකටපත් නොවෙනවා නම් අපිට එතන නිදහසක් නැහැ. අපිව කොටු කරා වගේ දැනෙන්න පුළුවන්. ලොකු ඉඩකඩක් තියෙන්න පුළුවන්. විශාල පිරිසක් අතර ඉන්න පුළුවන්. අපිට එතන මානසික නිදහස නැති වෙන්න පුළුවන්. අපි තනි වෙලා වගේ දැනෙන්නත් පුළුවන්. ඉතින් මේ හුදකලා ගතියත් සමහර විට ඒකට බලපාන්න පුළුවන්. ඉතින් මම හිතනවා භෞතික මේ නිදහසත් මානසික මේ නිදහසත් දෙකම හරියට අපි අර්ථ දක්ව ගත්තොත් අපේ ජීවිතය අපිට සැනසීමෙන් ගත කරන්න පුළුවන් කියලා. අපේ අපේ නිදහස හරි විදියට ප්‍රයෝජනෙට ගත්තොත් අපිට ඇත්තටම නිදහසේ ජීවත් වෙන්නට පුළුවන්. දැන් අපේ රස විඳින්න යන ගීතය ගැන මතක් කරොත් මේ ගීතයේ කියවෙන බිඳුනු හදවත් පෑහෙන ලවණ හසරැල්ලි නිවුණු දුක්ගිනි නිවේවා මතු මතුද දැල් නොවේවා දුක්ගිනි නැවත නොදැල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් අපි අන්‍යොන්‍ය ආදරේ ප්‍රේමයේ ගෞරවය දැන් බුදුන් වහන්සේ කියලා තියෙනවා මෛත්‍රිය කරන්න. එතකොට ජේසුස්තුමා කියලා තියෙනවා අසල් වැසියාට ප්‍රේම කරන්න. විවිධ ආගම්වල කියලා තියෙනවා. මේ හැම දෙයක්ම අපේ හිතට වැදගත්. අපි අල්ලපු gedara ජීවත් වෙන කියලා අපිට නිදහසක් නැත්තම් අපිට හිරිහැරයක් නම් අපේ නිදහස සීමා වෙනවා. ඒ නිසා මම හිතනවා හැම තැනම නිදහස කියන දේ අපි සාපේක්ෂතාව අනුව දකින්නට අවශ්‍යයි. ඒකයි මේ ගීතෙන් කියවෙන්නේ. එහෙනම් ඉතින් ජගත් මාමා කිව්වා වගේ මේ නිදහසේ හැඟීම පෙරදරි කරගෙන ඒ රසවත් ගීතය රස විඳින්න.
මේ සුළඟ හරි මනරම් අපේ රටේ ස්වභාව සෞන්දර්ය ගැන කියවෙන හරිම ලස්සන ගීතයක් තමයි අපි ඒ රස විඳලා ආවේ. දැන් අපි නිදහස ගැන කතා කරද්දී අපේ රටේ ඉතිහාසය ගැනත් කතා කරන්න ඕනේනේ. ඔයාලා දන්නවනේ ශ්‍රී ලංකාව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන මේ ජාතීන් තුනටම යටත් වුණා. නමුත් පෘතුගීසින්ටවත් ලන්දේසින්ටවත් බැරි වුණා අපේ ශ්‍රී ලංකාව මුළු රටක් විදිහටම යටතට අරගන්න. ඒකට හේතුව තමයි අපේ රටේ ඒ කාලේ ජීවත් වෙච්ච දක්ෂ පාලකයෝ. හැබැයි මහනුවර රාජධානී කියලා කියන්නේ එකල අපේ රට මුළු ශ්‍රී ලංකාවම එකට පාලනය කරපු රාජධානියක්. එතකොට ඉංග්‍රීසින් අපේ රටට එන කාලේ වෙනකොට මහනුවර රාජධානී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමයි පාලනය කළේ. එතකොට දැන් ඉංග්‍රීසින්ට උමනා වුණා මේ මහනුවර රාජධානිය ඔවුන්ගේ යටතට ගන්න. ඒකට හේතුව තමයි ත්‍රිකුණාමලයේ පිහිටි වරායේ ස්වභාවය. ඒ වගේම තමයි ඔවුන් දැනගත්තා දැන් ඔවුන් හිටියේ කොළඹනේ. එතකොට කොළඹ ඉඳලා මහනුවර මාර්ගය හරහා තමයි ත්‍රිකුණාමල වෙරළට යන්න ඕනේ. එතකොට මේ මාර්ගයේ යද්දී ඔවුන්ට කුරුඳු වැනි භෝග වෙළඳාම් කරන්න ලේසිනේ යන්න ඔය වගේ හේතු නිසා ඔවුන් තීරණය කළා මේ මහනුවර රාජධානිය තමන්ගේ යටතට අරගන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔවුන් එකපාරම මේ මහනුවර රාජධානිය අල්ලගත්තේ නැහැ. ඔවුන් යුද්ධ කළා. හැබැයි අවාසනාවකට කියලා කියන්නේ ඔවුන්ට පළවෙනි යුද්ධෙන් මහනුවර රාජධානිය අල්ලගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි මහනුවර රාජධානියේ හිටපු ශ්‍රී වික්‍රමසිංහ රජතුමාට හැකියාව ලැබුණා මොවුන්ව පළවා හරින්න. ඒකට ප්‍රධාන හේතුව වුණේ මේ රටවැසියන්ගෙත් රදලයන්ගෙත් සහයෝගයේ විශ්වාසය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට ලැබිච්ච නිසා. ඉතින් අපි මේ දේවල් ගැන තවදුරටත් අපේ වැඩසටහන අතරතුර කතා කරමු. ඊට කලින් ඔයාලා දන්නවනේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ සෞම්‍ය දේශ ගුණයක් තියෙන රටක්. අපිට රස්නේ කාලයකට නුවර එළිය වගේ සීතල පළාතකට යන්නත් පුළුවන්. හැබැයි අපිට සීතල කාලයකට අනුරාධපුර පොළොන්නරුව වගේ පළාතකට යන්නත් පුළුවන්. ඒ විතරක්ද? වෙරළබඩ කලාපයට ගිහිලා අපිට මුහුදු රැල්ල පා ගන්නත් පුළුවන්. ඉතින් මගේ රටේ ගිනි කඳු අයිස් කඳු නෑනේ. මගේ රට හරිම පුණ්‍ය භූමියක්. මේ රටේ ඉපදීමම මොන තරම් වාසනාවක්ද? අනේකයි විදේශිකයන් පවා මගේ රටට ආදරය කරන්නේ. මගේ රට වගේ සුරපුරයක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඔව් මේ රට මගේ රට, මා ඉපදුණු රට, හැදෙන වැඩෙන රට මගේම මව රට. බැතියෙන් සුරකි මුසදහට බැතියෙන් සුරකි මුසදහට
වෙන් මතුවන මිනිකට මනරම් දිවින මගේ රට මනරම් දිවින මගේ රට ගැටියන් නොව පිට රටකට බැටියෙන් සුරකි මුසදහට බැටියෙන් සුරකි මුසදහට පොළවෙන් මතුවන මිනිකට මනරම් දිවින මගේ රට මනරම් දිවින මගේ රට ගැටියන් නොව පිට රටකට බැටියෙන් සුරකි මුසදහට ළමයි විදියටත් අපි අපේ රටට ආදරය කරන්න ඕන. අපි ඉපදුන දේශයට ගෞරව දක්වන්න ඕන. ජගත් මාමේ. දැන් අපි ඊළඟට රසවිඳින්න යන ගීතය ගැන මතක් කරොත්. ඊළඟට රසවිඳින්න යන්නේ ඉරපායා දියණිය අපේ දේශය ගැන කියවන ගීතයක්මත් තමයි. හැබැයි මේක ටිකක් වෙනස් ගීතයක්. මොකද මේ අපිට අපේ රටේ ඔබ දන්නවා මහා සෑයවන් සෑයවල් දිලෙනවා මේකෙන් මොකද සංකේතවත් වෙන්නේ ඇත්තටම අපේ බෞද්ධ සංස්කෘතිය අපේ ඉතිහාසයේ ලංකාවේ කොහේ ගිහිල්ලා හැරුවත් පොළවක් එතන තියෙන අපේ බෞද්ධ ඉතිහාසය ඉතින් ඒ නිසා අපේ රට එක්තරා විදිහකට මෛත්‍රිය සීලය පදනම් කරගත් රටක් හැටියට තමයි එදා ඉඳලා මේ රට තිබුණේ දැන් ව්‍යාකූල තත්වයක් ඇති වුණත් සමහර විට ඒක මිනිස්සුන්ට පුළුවන් ඒක තත්ත්වය වෙනස් කරගන්න. ඉතින් අර මේ රටේ ඉපදීම වැදගත් දෙයක්නේ දැන් දුව මතක් කරානේ දහරාදීනි මතක් කරානේ මහනූර යුගය ගැන. ඒතකොට අපේ යුගයන් තියෙනවා අපිට අපේ පොළොන්නරුව යුගය තියෙනවා දඹදෙණි යුගය තියෙනවා විවිධ යුගයන් අපේ රටේ සංකේතවත් වෙනවා. එතකොට ඒවයින් අපිට ඒ ඉතිහාසය සොයලා බැලුවොත් ඒ අය ඒවා කළා තියෙන මොනතරම් අනාගතය ගැන කරුණාවෙන්ද. ඒ කියන්නේ අනාගත පිරිසට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් විදිහට නේද ඒව හදලා තියෙන්නේ. ඒ කියන්නේ පිටරටට අත පාන්න නැතුව ජීවත් වෙන්න. දැන් මහා පැරකුම් රජතුමා මහා පරාක්‍රම සමුද්‍රයේ ගොඩ නැගුවා. එතකොට මහසෙන් රජතුමා මේ වගේ විවිධ වැව් අපේ රටේ වැව් දහස් ගණනක් තිබෙනවා. මේවා කරේ ඇයි? අපේ අනාගත පරපුර නිදහසේ ජීවත් වෙන්නයි ඒ අය ඒක දේවල් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ රට අර මහින්ද හඳුර කීරම වගේ සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. මේ දෙවි දිව්‍යාංගනාවේ අතේ නැලවෙන්නේ මේ ඔබේ අම්මා දිව්‍යාංගනාවක්. මේ කුසට ඔබ ආවේ නිකන් නෙමෙයි. මේ දේශයට නිකන් ඇතුල් වෙන්න බෑ. ඔබට මේ වරමක් දීලා තියෙන්නේ. ඒ නිසා මේ දේශයට ආදරය කරන රැකවරණයක් දෙන්න කියන එක තමයි කියන්නේ. එතකොට අපේ මේක මම අර සීලා කිව්ව වගේ කලාගාරයක්. අපේ අම්බයක්ගේ කැටයන් තියෙන්න පුළුවන්. එතකොට අනෙක් බොහෝ දේවල් අපිට තියෙනවා ඉසුරු මුනිය පෙම්වෙලෝ තියෙන්න පුළුවන් ගොඩාක් දේවල් අපිට තියෙනවා අපි ගැන කතා කරන්න මේ ටික හදිසියේ නැති වුණා නම් දුවේ පුතේ අපි මොනවද කතා කරන්නේ ඒ නිසා අපිට මේ තියෙන අභිමානය රැක ගන්න මේ රටේ ජීවත් වෙන්න මේ ඔබ ඕනෑම රටකට ගිහිල්ලා අධ්‍යාපන ලැබලා ඇවිල්ලා මේ රටට සේවය කරන්න අමතක කරන්න එපා මේකට ගරහන්න එපා කවදාවත් මම හිතනවා ඒක තමයි මේ ගීතෙන් කියවෙන්නේ මහා සෑලිසින් දිලෙන්නේ අපේ තියෙන බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසය අපේ අභිමානේ අපේ මෛත්‍රිය සීලය අපේ භාවනා ක්‍රම මේ සියලු දේ. ඒ නිසා මේ ගීතය විශේෂිත ගීතයක් හැටියට මා දකින්නේ. ඓතිහාසික ප්‍රෞඩත්වය ගැන කියවෙන මේ ගීතය එහෙනම් ගායනා කරන්න අපි බිනාදි සොයුරියට ආරාධනා කරමු. මන්දාවයි දෙල රජ දරුවන් අපට තිලිනකල
ගීත රස විඳින්නේ අපිට අපේ හිත තුළ ඇතිවන්නේ අපේ රට කෙරෙහි ආදරයක් ඒ වගේම ප්‍රෞඩත්වයක් වීරත්වයක් අභිමානයක් ඉතින් අපි හැමදාම අපේ රට ආරක්ෂා කරගන්න ඕන ජගත් මාමා කිව්වා වගේ අපේ රට කෞතුකාගාරයක් ඉතින් මේ රට ආරක්ෂා කිරීම ළමයි විදියට අපේ යුතුකමක් ඉතින් මේ නිදහස ගැන කතා කරද්දී අපේ ඈත ඉතිහාසයට ගියොත් අපේ රට හුඟක් දියුණු රටක් ඒ වගේම स्वयं पोषित रटक अपे रट विविध रटवल समग नव समग समदा पवत्पु रटक एवितरक्नि वे विशाल दागप वेव अमुनु फोकुनु एवितरक्द खेत्वतु मल्वतु मेवागे अलंकार मेवागे ऐतिहासिक स्थान मेवागे देवलुरे निर्माणे वुनु अलंकार रटक इति मेवागे देवल ओबट बलागन्नट यन्न पुलुवन अनुराधपुर पोलोन्नरु सीगिरिय මේ වගේ වැදගත් ස්ථානවල අපේ රටේ අභිමානය ඉතාම හොඳින් පෙන්눔 කරන්න ඓතිහාසික ස්ථාන තිබෙනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන අපේ රටේ හුඟක් ආදි කාලයේ මිනිස්සු රජුරුන් 100කටත් අධික ප්‍රමාණයක් අපේ රට පාලනය කරා. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා අපේ රජවරු මිනිස්සුන් වෙනුවෙන් මහා වැව් තනුවා. මහා වැව් තනලා මිනිස්සුන්ට බොන්න වතුර ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි අපේ ගොවිය ආදි කාලේ අපේ මිනිසුන්ට කෙත්වතු අස්සනු මේවා දේවල් වලින් බත් ලබා දුන්නා. ඉතින් මෙහෙම සතුටෙන් සෞභාගයෙන් සාමයෙන් ඉන්න අපේ මිනිසුන්ට එකවරම පොඩි පොඩි අරගල කරන්න වුණා. ඒ ඇයි දන්නවද? 1505 නොවැම්බර් 15 වෙනිදා අපේ රටට අහම්බෙන් වගේ පෘතුගීසින් ආවා. අහම්බෙන් කියද්දී ඔබ බලන ඇති කොහොමද අහම්බෙන් අපේ රටට එන්නේ කියලා. ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා ඒ කාලේ තමාගේ තියෙන නැව් මුස්ලිම් වෙළඳ නැව් සමග තරඟ කරන්න ඔවුන් ගාව තියෙන වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තමා ළඟ තියෙන නැව් ඉතාම වටින ඒ වගේම හුඟක් ශක්තිමත් නැව් බවට පරිවර්තනය කරා. ඉතින් ඒ නැව් සමග ඔහුගේ පුත්‍රයා වුණ ලොරෙන්සෝ ද අල්මේදා එව්වා. ඉතින් මෙයාලා මෙහෙම මේ මුහුදු මාර්ගයේ ගමන් කරද්දී මුස්ලිම් නැවක් ආවා. ඉතින් මේ නැවක් නිසා මොවුන් ඔවුන් පසමස හමා ගියා. ඉතින් මෙහිදී සිදු වුණේ සුලි කුණාටුවකට ලොරෙන්සෝ ද අල්මේදා සහ ඔහුගේ නැව් කණ්ඩායම අසු වීමයි. ඉතින් මෙහෙම මේ නැව් කණ්ඩායම මේ සුලි සුරඟට අසු වීම නිසා එය ගසාගෙන අපේ රටේ ගාලු දිස්ත්‍රික්කයේ ගාලු ප්‍රදේශයට පැමිණියා. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් ගාලු කොටුව. ඉතින් මේ ගාලු කොටුව නිර්මාණය කළේ තියෙන්නේ මේ පෘතුගීසීන් විසින්. ඉතින් මෙන්න මෙහෙම තමයි අහම්බෙන් අපේ රටට පෘතුගීසීන් ආවේ. ඉතින් දැන් පෘතුගීසීන් අපේ රටට අහම්බෙන් එනකොට අපේ රටේ හිටපු මිනිස්සුන් පුදුම වුණා. කවුද මේ? කවුද මේ සුදු මිනිස්සු? කවුද මේ සුදු යකඩ තොප්පි දාගෙන ආපු මිනිස්සු? ඉතින් මේක ලොකු ගැටලුවක් වුණා අපේ රටේ ජීවත් වුණ මිනිස්සුන්ට. ඉතින් ඔවුන් ඒ පිළිබඳව ඔවුන්ගේ රජතුමාට දැනුවත් කරා. ඉතින් රජතුමා මොනවද මේ ආපු පෘතුගීසින්ට කිව්වේ?
ඒ ගැන අපි කතා කරමු තව ටිකකින්. ඉතින් දැන් අපි මේ නිදහස ගැනනේ කතා කරන්නේ ජගත් මාමේ. මේ නිදහස ගැන කියවෙන ගීත අපි අද වැඩසටහන පුරාවටම රසවින්දා බැලුවා. ඉතින් දැන් ඊළඟට කියවෙන ගීතේ මොන වගේ දෙයක්ද අපිට ලබා දෙන්නේ? ඔව් ඉරපාය දුව මේ ගීතයත් නිදහස ගැන නිදහස ලැබීම සඳහා තෝතැන්නක් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම එකිනෙකා කෙරෙහි ගෞරවය ඇති කිරීම සහ අවිශ්වාසය තොරවීම. අවිශ්වාසයෙන් තොර වූ තැන නිදහසක් අපිට දැනෙනවා. නැත්නම් අපිට නිදහසක් නැහැ. අපි සර්පයෙකු සමග කාමරයක හිටියොත් අපිට කිසිම නිදහසක් නැහැ. අපිට කොච්චර සමාදානෙන් ඉන්න කිව්වත් අපිට ඉන්න බෑ. අපිට නිදහසක් නැහැ. කියන්නේ ඒ වගේ අපි අන්‍යෝන්‍ය භක්තිය ගෞරවය ඇති කරගත්තොත් අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා එක්ක බැඳෙන්න ඕනේ. එක ජාතියක් හැටියට මේ රටේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගොඩනගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි මේ ගීතෙන් කියන්නේ. විශේෂයෙන්ම මේ සතුර කියලා අපි කියන්නේ මේ නීතියට එහෙම නැත්නම් සාමයට අගෞරව කරන ඒකට නතු වෙන්නේ නැති කොටසක් තමයි සතුර හැටියට දකින්න ඕනේ. නැතෝ ජාතින් අතර සතුරු බවක් නැහැ. ඒ නිසා අපේ රටේ සිංහල දමිළ මුස්ලිම් බර්ගර් මැලේ තවත් සුළුසුළු වශයෙන් ජාතින් ඉන්නවා. නමුත් මේ රට බෞතරය සිංහල බෞද්ධ රටක්. එතකොට දැන් අපි තනකොළ පිට්ටනියක් කිව්වම තනකොළ පිට්ටනියක්. එහි උඳුපියලිය තියෙන්න පුළුවන්, තුත්තිරි තියෙන්න පුළුවන්, තව වර්ග තියෙන්න පුළුවන්. ඒවටත් සහයෝගයෙන් සමාදාන ජීවත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකට නමක් තියෙනවා. මේ අනන්‍යතාවය දැන් මේ අපේ රට එහෙමයි. ඒ වගේ තවත් රටක් ගත්තොත් අපිට පුළුවන් ද ඇමරිකාවට ගිහිල්ලා කියන්න අපි ශ්‍රී ලාංකිකයෝ කියලා අපිටත් මේක අයිතියක් තියෙනවා කියලා කියන්න බෑ. ඒ නිසා මම හිතනවා හැම ලෝකේ ඕනෑම රටකට ඒ වගේ. ඒ නිසා අපි ඉන්න රටේ පිරිස තමයි ඒ රටේ අයිතිකරුවන්. අපි එකම රටක් එකම දෙයක් කියන හැඟීම දුවේ. ඔව්. ඉතින් අපි එකමුතුව ඉන්න ඕනේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මේ විදිහට අපි බෙදෙන්න හොඳ නෑ. අපි අපේ අනන්‍යතාවය හඳුනාගෙන එකට එකමුතුවෙන් ජීවත් වෙන්න ඕනේ. එතකොට අපිට එකම රටක් එකම දෙයක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ සොයර සොරියන්ට අවස්ථාව ලබා දෙමු ඔවුන්ගේ ගායනේ ඉදිරිපත් කරන්න. එකම රටක් එකම දෙයක් එය අප දකිනා සිහිනයක් එකම මවක් සහ දරු කැලක් බැඳී සිටිමු මෙස රන්දමක් එකම රටක් එකම දෙයක් එය අප දකිනා සිහිනයක් එකම මවක් සහ දරු කැලක් බැඳී සිටිමු මෙස රන්දමක් ජන මන බැඳගත් සොඳුරු විමක් උරුමය අපලද මහරු ජයක් එක්ව බැඳිමු එක්ව නැගිමු නිති පරදාසම සතුරු කැලක් එකම රටක් එකම දයක් එය අප දකිනා සිහිනයක් එකම මවක් සහ දරු කැලක් බැඳී සිටිමු මෙස රන්දමක් එක්ව සිටියහුත් සම කාලේ බබලේ ලක් බිම මෙලෝ තලේ එක්ව නැගෙමු
එක්ම බැඳෙමු සදා සුරකිමු අපේ ලකුමා එකම රටක් එකම දෙයක් එය අප දකිනා සිහිනයක් එකම මවක් සහ දරු කැලක් බැඳී සිටිමු ලෙස රන්දමක් එකම රටක් එකම දෙයක් එය අප දකිනා සිහිනයක් එකම මවක් සහ දරු කැලක් බැඳී සිටිමු ලෙස රන්දමක් එකම රටක් එකම දෙයක් එය අප දකින සිහිනයක් ඇත්තරම මොනතරම් ලස්සන ගීතයක්ද අපේ රසවින්දේ මේ ගීතයෙන් කියවෙන්නේ අපි රත්තරන් දම්වැලක් වගේ එකට එකතු වෙලා ජීවත් වෙන්න ඕනි කියලා ඒ එකමුතුකම මගින් අපිට අපේ රට සංවර්ධනය කරගන්න පුළුවන් පොළවෙන් මතුවන මිනිකැට මනරම් දිවයින මගේ රට ජතියෙන්නෝ පිට රටකට බැතියෙන් සුරකිමු සදහට මේ අවස්ථාව අපේම අභිමානය කියාපානටයි
ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළව මම සිඹින් ඉරක් පායන දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මනසකි ඉරක් පායන දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මනසකි අපේ නිදහස රැක ගන්න ඕන. ඉදිරි අනාගත පරම්පරාවටත් අපි අපේ නිදහස රැගෙන යන්න ඕන. ජගත් මාමේ කොහොමද ළමයි විදියට අපි අපේ නිදහස ඉදිරියට අරගෙන යන්නේ? ඔව්දුව අපේ නිදහස ඇත්තටම අපි ජාතික වශයෙන් විතරක් නොවේ මුළු ලෝකවාසියන් විදියටම අපි නිදහස ගැන කල්පනා කරනවා නම් අන් අයට කරදරයක් නොවී ජීවත් වීම ප්‍රධානම දෙයක් මම හිතනවා. ඒ වගේමයි සියලුම ජාතීන් සියලුම ආගම් අනිත් ආගම් සහ ජාතීන් වලට රටවල් වලට කිසිම අවීරයක් නොකර එයාගේ නිදහස රැකලා දුන්නොත් මම හිතනවා අපි හැමදෙනාටම නිදහස භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේමයි අපිට මේ අද වර්තමානයේ පමණක් නිදහස රැකලා වැඩක් නැහැ. අනාගතේ ජීවත් වෙන අයටත් අපි මේ ස්වභාව ධර්මයේ රැකලා දීලා ඒ නිදහස අපි ලබා දෙන්න ඕනේ. මම හිතනවා අපි පරාර්ථකාමීව හිතන තරමට කරුණාව දයාව මෛත්‍රිය උපේක්ෂාව පතුරවන තරමට මම හිතනවා නිදහස අර්ථවත් වෙනවා කියලා. හැම දුවේ පුතෙක්ම තමන්ට තියෙන ඒ අයිතීන් රැකගෙන අන් අයගේ අයිතීන් රැකලා දෙන්නට උත්සාහ ගන්න ඒක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. ඔව් ඉතින් ජගත් මාමා කිව්වා වගේ අපි අපේ වගකීම් හා යුතුකම් ඉෂ්ට කළොත් මේ නිදහස අභිමානවත් විදිහට ඉදිරියටත් සමරන්නට පුළුවන්. ඉතින් අද අපේ වැඩසටහන තුළින් ඔයාලට ගොඩාක් දේවල් මම හිතන්නේ දැනුමට කරුණු යොමු වුණා. ඒ වගේම තමයි රසවත් ගීතාවලියක් අපි සවන් දුන. ඉතින් මේ හැම දෙයක්ම කටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම සංගීතවේදී ගායනවේදී ජගත් වික්‍රමසිංහ මාමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා හරවත් කතා බහකට යොමු වුණාට. ඒ වගේමයි වාදනයේ සහයෝගය දක්වපු අපේ මාමලටත් ගායනයේ සහයෝගය දක්වපු සොයුරු සොරියන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වර්ණවත් ළමාවිය වර්ණවත් කරන්න ආවට. අද දවසේ අපේ වැඩසටහන තුළින් ඔබ ගොඩක් දේවල් ලබා ගන්නට ඇති කියලා හිතෙනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. නැවතත් ලැබුණ සතියේ මේ වගේම රසවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙමි. එහෙනම් ඔබ සැමට සුබ සතියක්. ආයුබෝවන්. එකම රටක් එකම දෙයක් එය අප දකිනා සිහිනයක් එකම මවක් සහ දරුකලක් බැඳී සිටිමු මෙස රන්දමක් එකම රටක් එකම දෙයක් එය අප දකිනා සිහිනයක් එකම මවක් සහ දරුකලක් බැඳී සිටිමු මෙස රන්දමක් මන බැඳගත් සොඳුරු විමක් උරුමය අපලද මහරු ජයක් එක්ව බැඳිමු එක්ව නැගිමු නිති පරදාසම සතුරු කැලක්